බුද්ධානුස්සති භාවනාව කෙසේ වැඩිය යුතුද? බුද්ධානුස්සතිය ගැන කතා කරද්දිත් අපිට ආයිමත් සම්මාදිට්ඨිය අර්ථයටමයි යන්න වෙන්නේ. තේරෙනවද? මොකද සම්මාදිට්ඨියේ මුල්ම අර්ථය තමයි තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. තෙරුවන් කෙරෙහි සද්ධාව කිව්වේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය, සංඝ රත්නය කෙරෙහි ඇති කරගන්නා වූ සද්ධාව. තේරෙනවද? එනිසා බුද්ධානුස්සතිය වඩනවා කියන කාරණේදී අපි සම්මා දිට්ඨියේ අර්ථයන් ජීවිතයට එකතු කරගත්තාට පස්සේ අපි ඊළඟට අනිවාර්යයෙන්ම බුද්ධානුස්සතිය තුලයි ශක්තිමත් වෙන්න ඕනේ. මොකද මේ ධර්ම මාර්ගය තුල ගමන් ගනිද්දී අපිට සෑම දෙයකටම වඩා මුල් වෙන්න ඕනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. තේරෙනවද? ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් බාහිරව, ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සරණින් පිහිටෙන් බාහිරව අපිට මේ ධර්ම මාර්ගයක දශමයක්වත් ඉස්සරහට යන්න බැහැ. එනිසා ධර්ම මාර්ගය තුල ගමන් කනිද්දී අපි නිරේතුරුවම මුල් කරගත යුතු කාරණේ තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියන කාරණේ. එනිසා නිරේතුරුවම ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ඥානයන් තුලින් බුද්ධානුස්සතිය වඩද්දී ඔබ මුලින්ම ඔබට දැනෙන බුදුරජාණන් වහන්සේ සිහියට නගා ගන්න. අපිට දැනෙන බුදුරජාණන් වහන්සේ තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ඥානයන් අපි සද්ධර්ම ශ්‍රවණය තුලින්, පත පොත තුලින් දැකලා කියවලා අපි දැනගත්තා වූ බුදුරජාණන් වහන්සේ කියන රූපයක් තියෙනවා නේද? එනිසා තමන්ට දැනෙන්නා වූ බුදුරජාණන් වහන්සේ කියන කාරණේ මතු කළ ගන්න. දැන් මට එකපාරට බුදුරජාණන් වහන්සේ කියලා සිහිපත් වෙද්දී අර අතීතයේ ඈත සාරා සංක කල්ප ලක්ෂ ගානකට ඉස්සෙල්ලා අර දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අර මඩ වගුරක වැතිරිලා දීපංකර බුදුරජාණන් වහන්සේට පාවඩයක් වෙච්ච අපේ බෝධිසත්වයින් තමයි මතකෙට එන්නේ. මොකද මේ දීර්ඝ වූ ඈත ගමනේ ආරම්භයන් එතනයි. තේරෙනවද? එතකොට බලන්නේ දීර්ඝ වූ ගමනේදා දීපංකර බුදුරජාණන් වහන්සේ අපේ බෝධිසත්වයින්ට ඔබ මතු සම්මා සම්බුද්ධ ශාසනයක ගෞතම බුදුරජාණන් වහන්සේ හැටියට බුද්ධත්වයට පත්වෙනවා කියපු වෙලාවේ අපේ දීපංක අපේ බෝධිසත්වයෝ කොයිසා සතුටකට පත්වුණාද නේද? බලන්න සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමීදම් පුරාගෙන යන්න තියෙන ඒසා කටුක දුක්ඛිත මාර්ගයක් දැකලත් එදා අපේ බෝධිසත්වයෝ කොයිසා උපේක්ෂාවෙන් දේ ගමනට පියවර තබන්නේ නේද? ඒසා දීර්ඝ කටුක බවක් දැකලත් උන්වහන්සේ මහා කරුණාවෙන් මේ සත්වයා කෙරෙහි පතල කරුණාවෙන් එදා උන්වහන්සේ තීරණය කරනවා මම සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඈතට ගිහිල්ලා මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන ඔබටත් මටත් මේ සැනසිල්ල ලබා දෙනවා කියලා. නමුත් යම් හේකින් එදා ඒ බෝධිසත්වෝ ඒ තීරණය ගන්නේ නැතුව මම එදා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා හිතුවනම් අද අපිට මේ ධර්මයේ තියෙනවද? එහෙනම් අද අබුද්ධෝත්පාද කාලය බවටයි පත් වෙන්නේ. එහෙනම් ඒ අබුද්ධෝත්පාද කාලය යට කරලා මේ උතුම් සද්ධර්මය අපිට මතු කරලා දෙන්නේ කවුද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ එදා දීපංකර පාදමූලයේදී ඇති කරගත්තා වූ ඒ මහා කරුණා සහගත චිත්තයමයි අපිට මෙතෙන්ට ආවේ. එනිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සිහිපත් කරද්දී ඔබ මුලින්ම දකින්න ඕනේ බුද්ධෝත්පාද කාලයකත් අබුද්ධෝත්පාද කාලයකත් අතර තියෙනා වූ වෙනස. මොකද මේ මොහොතේ මේ ධර්මයේ සැනසිල්ල තියෙන නිසා, සීලේ, දානේ, සමාධියේ, ප්‍රඥාවේ සැනසිල්ල තියෙන නිසා අපිට අබුද්ධෝත්පාද කාලවලල තියෙන කටුක භාවය තේරෙන්නේ නැහැ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 115කටත් එහා තමයි බුද්ධත්වයට පත් වුනේ. මොකද කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ පරමායුෂ අවුරුදු 20000යි. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 120යි. එතකොට බලන්න අවුරුදු 20000ක පරමායුෂ අවුරුදු 120ට බහින්න නම් අවම වශයෙන් අවුරුදු 115ක කාලයක්වත් යන්න ඕනේ. ඒ කියන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදහන් වෙලා අවුරුදු 115ක වගේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් පසු කරගෙනයි අපේ බුදුරජාණන් වහන්සේ මේ බුද්ධෝත්පාද කාලය මතු කළගන්නේ. එතකොට යම් හේකින් තව යම් ඉදිරි කාලයකදී මේ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වුණ වෙලාවට ආයිමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මිනිස්සයාට පරමායුෂ අවුරුදු 80000ක් ගිය තැනදී. එතකොට බලන්න අවුරුදු 80000ක් පරමායුෂ තියෙන මිනිස්සය පහළ වෙන තව කොච්චර කල්යයිද? අද වර්තමානයේ පරමායුෂ මිනිස්සෙක්ගේ අවුරුදු 80ක් 85ක් වගේ වෙනවා. මේ අවුරුදු 80 85
බුදුරජාණන් වහන්සේ කියනවා මෙහෙම ගිහිල්ල මෙහෙම ගිහිල්ල මේ මනුස්සයා දුස්සීලභාවයට පත්වෙලා දුස්සීලභාවයට පත්වෙලා මුර්ග සංඥාව කියන තැන්ට මනුස්සයා වැටෙනවා. කියන්නේ මුර්ග සංඥාව කියන මනුස්සෙක් තව මනුස්සෙක් දකින්නේ තිරිසන් සතෙක් වගේ මරාගන්නවා කියනවා, කොටාගන්නවා කියනවා, කපාගන්නවා කියනවා, මේ පෘථුවියමලේ විලක් වෙනවා කියනවා. එතකොට එතෙන්ට යන්නේ කුමක් නිසාද? දුස්සීලභාවය නිසා. එතකොට මේ දුස්සීල භාවය නිසා මිනිස්යාගේ ආයුෂ හීන කරලා හීන කරලා හීන කරලා මිනිස්යාගේ පරමාෂ අවුරුදු 10යි කියන තැනට එනවා. එදාට මිනිස්සෙක් අවුරුදු 4 වෙනකොට කසාද බඳිනවා. අවුරුදු 5 වෙනකොට යාට දරුවෝ හම්බ වෙලා. අවුරුදු 7-8 වෙනකොට යා මැරිලා ගිහිල්ලා ඉවරයි. මොකද පරමාෂ තමයි අවුරුදු 10. දේ දුස්සීල භාවය නිසා ක්‍රමානුකූලව දැන් මේ දේ සිද්ධ වෙමින් එනවා. දැන් සමහර විට සමහර ගැහණු දරුවෝ ඉන්නවා. සමහර ගැහණු දරුවෝ අවුරුදු 7-8 යනකොට එයා වැඩිවියට පත් වෙනවා. දැන් අපේ ළමා කාලේදී අපේ නංගිලා අම්මලා ඒගොල්ලෝ වැඩිවියටපත් උනේ අවුරුදු 13ක් 14ක් 15ක් ගිහිල්ලා. නමුත් දැන් එහෙම නෙමේ. සමහර ගැහණු දරුවෝ ඉන්නවා අවුරුදු 7 වෙනකොට 8 වෙනකොට වැඩිවියට පත් වෙලා. එතකොට අවුරුදු 7 වෙනකොට 8 වෙනකොට එයා වැඩිවියට පත් උනා කියන්නේ මොකද්ද? අවුරුදු 7ේදී 8ේදී යාට දරු ගැබක් දරාගන්න පුළුවන්. දරු ගැබක් දරාගන්න පුළුවන් වුණත් සමාජයේ එතෙන්ට යන්නේ නැහැ. ඇයි? තාම සමාජය තුල සීලය තියෙනවා. නමුත් තිරිසන් සතා තුල සීලය නැහැ. ඒ නිසා යා තිරිසන් සතා අවුරුදු 7-8 වෙනකොට ඒගොල්ලන්ගේ ළමා කාලෙදි මේගොල්ලෝ ගැබ් ගන්නවා. නමුත් අද අවුරුදු 7-8 දරුවා වැඩිවියට පත් උනත් තාම ඒ දරුවා ඒ තැනට යන්නේ නැත්තේ ඇයි? සමාජය තුල තාම සීලය. නමුත් සමාජයේ සීලෙන් පිරිහෙන්න පිරිහෙන්න මිනිස්යා තිරිසන් ස්වභාවයට යද්දී අනිවාර්යයෙන්ම අවුරුදු 7-8 5 දරුවන්ට දරුවෝ ලැබෙනවා කියන කාරණය අපිට සාධක හැටියට දැන් කියන්න. එහෙමනම් බුදුරජාන් වහන්සේ කියනවා මේ පරමාෂ අවුරුදු 10ට කියන තැනට යන්නේ කුමක් නිසාද? දුස්සීලභාවය. එහෙනම් මේ මොහොතේ මේ තියෙනා වූ ආයුෂ මෙහෙම දුස්සීලභාවය විසින් අඩුවෙලා අවුරුදු 10 තැනට ගියාට පස්සේ ආයිමත් එතන ඉඳන් පරමායුෂ සිල්වත් භාවය විසින් ඔසවලා අවුරුදු 80,000ට අරන්. ඒ අවුරුදු 80,000ේදී කාලේ තමයි මෛත්‍රී බුදුරජාන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන්නේ. එහෙනම් බලන්න, අවුරුදු 80,000ක් ආයුෂ ගත වෙන්න අවම වශයෙන් තව අවුරුදු 125ක්වත් යනවා. ඒ කියන්නේ ඒ 125ම දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාලව. ඒ නිසා නිරේතුරුව බුද්ධානුස්සතිය වඩන්න පෙරාතුව ඔබ මොහොතක් මේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල ඔබ වින්දා වූ කටුක දුක දකින්න. ඒ දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල හිටියා වූ සාස්තුන් වහන්සේලා දේශනා කළා වූ මිච්ඡා ධර්මයන් දකින්න. එදා ඒ දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල අපි ධර්මයේ හැටියට දැක්කේ කවුද? මහා බ්‍රහ්මයා මේ ලෝකේ මැව්වා, නැත්නම් ඊශ්වර දෙවියා මේ ලෝකේ මැව්වා. සියල්ල තීරණය කරන්නේ දෙවියන් වහන්සේයි. මේ ආකාරයේ දෘෂ්ටිකට ධර්මයන් තමයි අබුද්ධෝත්පාද කාලවල පහළ වෙන්නේ. එදාට මිනිස්සයා ගස් වලට වඳිනවා, ගල් වලට වඳිනවා, ඉරට වඳිනවා, තාරකා වලට වඳිනවා, බලාකුළු වලට වඳිනවා. මේ ආකාරයෙන් මිත්‍යා දෘෂ්ටික භාවයෙන් ගැලිලා තියෙන ලෝකයක් තමයි අබුද්ධෝත්පාද කාලය. ඒ වගේම සමහරු බලු උතරකින්නවා, සමහරු ගෝ උතරකින්නවා, සමහරු වතුර ගිලිලා ඉන්නවා, සමහරු අවුවේවි වේලි ඉන්නවා, සමහරු නිර්වස්ත්‍රව ඉන්නවා. මේ සෑම කෙනෙක්ම විමුක්තිය සොයන්නේ මේ වගේ මිච්ඡා මාර්ගයන් තුලින්. එනිසා මේ දීර්ඝ කටුක වූ දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාලයල් වල මිච්ඡා සාස්තුන් වරුන්ට රැවටිලා, මිච්ඡා ධර්මයන්ට රැවටිලා, මිච්ඡා ශ්‍රාවකයන්ට රැවටිලා කල්ප ගණන් ඔබත් මමත් සතර අපායට වැටිලා දුක් විඳ හැටි නුවණින් දකින්. එවැනි දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල් වල දහස් ගණන්, දසදහස් ගණන්, ලක්ෂ ගණන් සත්ව ඝාතන සතුන්ගේ බෙලි කපලා යාග හෝම කරලා බිලි පූජා තියලා ඒවා නිසා තිරිසන් ලෝකවලට වැටිලා කල්ප ගණන් අපි බෙලි කපා ගත්තා හැටි නුවණින් දකින්. එවැනි මෙවැනි කටුක වූ දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් තුල මේ ලබන්නා වූ බුද්ධෝත්පාද කාලයක සැනසිල්ල කොයිතරම් සැනසිලි සහගත දෙයක්ද? කුසලයේ කුසලයේ හැටියට අපි අඳුනනවා, අකුසලයේ අකුසලයේ හැටියට අපි අඳුනනවා, ධර්මයේ ධර්මයේ හැටියට අඳුනනවා, අධර්මයේ අධර්මයේ හැටියට අඳුනනවා, විනය විනය හැටියට අඳුනනවා, අවිනය අවිනය හැටියට අඳුනනවා. මේ උතුම් කුසල් පක්ෂයේ, මේ උතුම් නිවනට අදාළ මේ සියලු ධර්මයන් අපිට මතු කරලා දුන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියන කාරණේ දකින්න ඕන. තේන්නාද? මේ ජීවිතේ අපි යම් සැනසෙල්ලක් දකිනවා නම්, මේ ජීවිතේ අපි යම් සුගතියේ සැපයක් දකිනවා නම්, මේ ජීවිතේ අපි භව නිරෝධයට යම් මාර්ගයක් ලබනවා නම් බුදුරජාණන් වහන්සේමයි මේ මාර්ගය සකස් කළායි කියන කාරණේ දකින්න. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී ඔබ මතු සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා නියත විවරණ ගත්ත වෙලාවේ ඉඳන්
සාරා සංක කල්ප ලක්ෂ දානක් ගෙවාගෙනාපු මේ බවගමන පාරමී පුරාගෙනාපු බවගමන නුවණින් දකින්. බුදුරජාණන් වහන්සේ පසු කාලයකද දේශනා කරනවා ආනන්ද, මම් මේ මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා ආනන්ද, මම් මේ මහ පොළවේ පසට වඩා ශරීරමාංශ දන් දුන්නා ආනන්ද, මට බිසවක් බිරිඳක් රටක් රාජ්‍යයක් දරුවෙක් මුණුබුරක් සම්පතක් තිබ්බනම් මේ සෑම දෙයක්ම මන් දන් දුන්නා කුමක් උදෙසාද? ඔබත් මමත් මේ මොහොතේ විඳින සැනසිල්ල උදෙසා. එනම් බලන්නේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් වූ දීර්ඝ ගමනේදී බෝධිසත්වයින් ඔබත් මමත් මේ ලබන සැනසිල්ල උදෙසා කළා වූ අප්‍රමාණ දුක් ගැහැට කන්දරාව නුවණින් දකින. මේ ලෝකයේ කිසිම දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මිනිස්සෙකුට විඳින්න බැරි අප්‍රමාණ පරිත්‍යාගයන් සිද්ධ කරමින් ආවා වූ ගමන නුවණින් දකින. ඉන් පස්සේ බුන්වහන්සේ සිදුහත් කුමාරය හැටියට උප්පත්තිය ලබනවා. මේ සක්විති රජකමේ උරුමය ලබාගෙනයි උන්වහන්සේ උප්පත්තිය ලබන්නේ. ඒ වගේම අර අප්‍රමාණ සශ්‍රීක රාජ කුමාර ජීවිතයක් ගත කරනවා. රම්ම්‍ය සුරම්ම්‍ය සුභ මාලිගා ලබනවා. බුදුරජාන් වහන්සේ පසු කාලයක දේශනා කරනවා ආනන්ද, තරුණ කාලයේ මං හරිම සුකෝපභෝගී ජීවිතයක් ගත කළේ. මට රම්ම්‍ය සුරම්ම්‍ය සුභ කියලා මාලිගා තුනක් තිබ්බා. ඒ මාලිගාවල් වල මං යම් ඇඳුමක් පරිහරණය කරා නම්, යම් පොරෝණයක් පරිහරණය කරා නම්, ඒවා ඉතාමත් සිනුදු සිනුදුම පොරෝණමයි මං පරිහරණය කළේ. සිනුදු සඳුන්මයි මං ඇඟගැල්ලුවේ. මං හේමන්ත කාලෙට හේමන්තයට අදාළ පහේ වැඩ ඉන්නවා. ග්‍රීෂ්ම කාලෙට මං ග්‍රීෂ්මයට අදාළ පහේ වැඩ ඉන්නවා. මම වර්ෂා කාලේ උඩු මහලට වෙලා ඒ මාස තුන ගත කරනවා. අර රාජ්‍ය කන්‍යාවියෝ නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් මාව කුල්මත් කරනවා. මං ඒ මාස තුනේ කවදාකවත් පල්ලෙහාට ආවේ නැහැ කියනවා. මගේ රාජ මාලිගා තුනේ හිටිය සෑම මේ රාජ්‍ය සේවිකාවටම ඇල්හාලේ බතුයි මසුයි දුන්නේ, කවදාකවත් එලෝලුයි බතුයි අපි දුන්නේ නැහැ කියනවා. ඒසා සශ්‍රීක කුමාර ජීවිතයක් මම ගත කළා ආනන්ද කියලා බුදුරජාණන් වහන්සේ. ඒ බලන්න ඒසා සශ්‍රීක කුමාර ජීවිතයක් ගත කරලා අර යසෝදරාව රාහුල වගේ ශ්‍රූමත් බිරිඳක් දරුවෙක් අතහැරලා, මේ සියල්ල අතහැරලා අර දුෂ්කර ක්‍රියා කිරීම උදෙසා අභිනික්කමණය කරනවා නුවණින් දකින්න. තේරෙනවද? මේසා අසිරිමත් සම්පතක් කොයි ආකාරයෙන් අතහැරියාද කියන කාරණේ දකිද්දී අපි උදෙසා මේ සියල්ල අතහැරියායි කියන කාරණේ අපි දකින්න දක්ෂ වෙන්න ඕන. තේරෙනවද? එහෙම දකිමින් හය අවුරුද්දක් බුදුරජා බෝධිසත්වයන් වින්දා වූ දුෂ්කර ක්‍රියා නුවණින් දකින්න. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පසු කාලීනව ආනන්ද, මම් මේ වින්දා වූ අප්‍රමාණ දුක මේ ලෝකයේ කිසිම දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මිනිස්සෙකුට විඳින්න බෑ ආනන්ද. මම හිතුවේ දුක තුලින්මයි මම් මේ දුක ජය ගන්නවා කියලා. මට ගුරුවරයෙක් හිටියේ නෑ, මාර්ගය කියාගන්න කෙනෙක් හිටියේ නෑ, පත පොතක් තිබුණේ නෑ. මා තමා තුලින් මම දැක්කේ දුක තුලිනුයි මට මේ දුක ජය ගන්න පුළුවන් කියලා. ඒ නිසා ආනන්ද, මම් මේ ශරීරයට අප්‍රමාණ දුක් දුන්නා. මං සමහරවල ගිහිල්ලා සොහොන්වල නිදාගන්නව අර විසිරිලා තියෙන ඇට ටික එක ගොඩක් ගහලා කොට්ටයක් කරගෙන ඇට මත ඔලුව තියාගෙන මං නිදාගන්නවා. හරක් බලන්න යන ගොපලු දරුවෝ ඇවිල්ලා කෝටු කෑලි අරන් මගේ කන් සිදුරු වලට ගහනවා. මට තේරෙනවා කන් සිදුරු කඩාගෙන ඇතුළට යනවා කියලා. ඒත් මං කවදාක්වත් ද්වේෂයක් ඇති කරගත්තේ නැහැ. සමහර ගොපලු දරුවෝ මගේ ළඟට ඇවිල්ලා මගේ මූණට මුත්‍රා කරනවා. නමුත් මං ඒ මුත්‍රා කරද්දිත් උපේක්ෂාවෙන් වින්දා මිසක් කවදාක්වත් ද්වේෂයක් ඇති කරගත්තේ ඇයි? ඒම වින්දේ ඔබටත් මටත් මේ සැනසිල්ල ලබා දීම උදෙසාමයි. බුදුරජාන් වහන්සේ කියනවා දුක තුලින්මයි දුක ජයගන්නේ කියන කාරණය තුළ එදා මම නෑවේ පිළිසිඳු වුණේ නෑ. මට දැනෙනවා මගේ ශරීරයේ කුණු තට්ටු ගණන් තියෙනවා. නමුත් ඒවා කඩලා අයින් කරන්න මට හිතෙන්නේ, මොකද මම හිතියේ දෘෂ්ටි එකයි, මම හිතුවේ දුක තුලින්මයි දුක ජයගන්නේ කියන තැන ඉඳලා කියලා. ආයිමත් බුදුරජාණන් වහන්සේ සූත්‍රගතව කියනවා ආනන්ද, මම සමහර දාට වැළඳුවේ එක කඩල ඇටයයි, සමහර දාට වැළඳුවේ එක මුං ඇටයයි, සමහර දාට එක වැළඳුවේ මං බත් ඇටයයි. ඊට වඩා දෙයක් මම මේ කයට දුන්නේ නැහැ. ඇයි? දුක තුලින්මයි මං දුක ජය ගන්නවා කියලා හිතුවේ. එහෙම වෙද්දි මගේ ශරීරය කෘස වුණා, මගේ ශරීරය ක්ලාන්ත වුණා. එහෙම වෙලා මං වැටෙනවා, මං සුමාන දෙක වැටිලා ඉන්නවා, මට නැකිට ගන්න පණ නැහැ. නමුත් මං අවසානේ පණ සිහිය එන වෙලාවේ මං බඩ ගාගෙන අර ගොපලු හරක් රෑන් ඉන්න තැන්ට යනවා. ගිහිල්ලා අර පුංචි හරක් පැටව දහපු කහපාටු අසූචි මම කනවා ආනන්ද. ඒ කහපාට අසූචි කද්දිත් මට අපුලක් දුගදක් දැනුනේ නෑ ආනන්ද කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්න ඒසා දුකක් දැනෙද්දිත් උන් වහන්සේට ඒ කටුක භාවයක් නොදැනුනේ, ඒ වෙනුවෙන් නොගැටුනේ ඇයි?
ඔබටත් මටත් මේ සැනසිල්ල ලබාදීම උදෙසාමයි. එනම් බලන්න ඔබත් මමත් මේ මොහොතේ ලබන සැනසිල්ල බුද්ධං සරණං ගච්ඡාමි කියද්දී, ධම්මං සරණං ගච්ඡාමි කියද්දී, සංඝං සරණං ගච්ඡාමි කියද්දී ඒ අර්ථ තුන තුල කොයිසා දීර්ඝ කටුක අත්දැකීමක් බෝධිසත්වයන්ගේ සැඟවිලා තියෙනවද කියන කාරණේ මතු කර ගන්න ඕන. දීර්ඝ කටුක අත්දැකීමක්. ඉන් පස්සේ උන්වහන්සේ ජයශ්‍රී මහා බෝධි සමිධි අභියස උන්වහන්සේ දකිනවා දුක තුලින් නම් දුක ජය ගන්න, දැන් සැපය තුලින් සැප ජය ගන්න, දුක ජය ගන්න පුළුවන් කියලා කුමාරවදී විශ්වාසයක් තිබ්බේ, ඒක හරි ගියේ. ඊට පස්සේ දුක තුලින් දුක ජය ගන්නවා කියන තැනත් හරි ගියේ. අන්න උන්වහන්සේ ඊට පස්සේ මධ්‍යම ප්‍රතිපදාවට එනවා. මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා අර සුජාතාවගේ කිරිපිඩු දාණය වළඳලා ජයශ්‍රී මහා බෝධි මූලේ වාඩි වෙලා චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. මේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව මම නැගිටින්නේ නැහැ කියලා. මොකද මේ කරන්නේ? ජීවිතේ මරණයට දානවා. ජීවිතේ මරණයට දානවා කියන්නේ පංච උපාදානස්කන්ධය අතහරිනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කෙරේ තියෙන තෘෂ්ණාව අතහරිනවා. තෘෂ්ණාව අතහැරෙද්දී ජීවිතේ අතහැරෙනවා. ජීවිතේ අතහැරෙද්දී අන්න චතුරාර්ය සත්‍යය සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධ කර. එනම් බලන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජයශ්‍රී මහා බෝධි මූලයේ අභියස ජීවිතේ මරණයට දාලයි මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධ කර. එනම් මේ ලෝක සත්වයා කෙරෙහි පතල කරුණාවෙන් බෝධිසත්වයන් ජයශ්‍රී මහා බෝධි මූලයේදී ජීවිතේ මරණයට දානවා. ජීවිතේ මරණයට දැම්මත්, මාරයා ජීවිතේ මරණයට තල්ලු කළත්, දස පාරමී ධර්මයන් පුරාගෙන සාරා සංක කල්ප ලක්ෂ ගානක් ආවා වූ ගමනේ කුසල් ශක්තිය විසින් ජීවිතේ මරණයට වටන්නේ නැහැ. අර කුසල් ශක්තියේ බලවත්භාවය නිසා ජීවිතෙත් ගොඩට ඇවිල්ලා උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යයත් අවබෝධ කර ගන්න. එහෙනම් අපි දකින්න ඕනේ ඔබත් මමත් මේ ධර්මයේ ලබන සැනසිල්ල අපි ලබන්නේ බුදුරජාණන් වහන්සේ ජීවිතේ මරණයට දාලා කළා වූ පරිත්‍යාගයේ ඵලයන් තුලින්මයි. එහෙනම් ඔබ දකින්න සාරා සංක කල්ප ලක්ෂ ගානක් ආවා වූ මේ දීර්ඝ ගමනේදී බුදුරජාණන් වහන්සේ මහ සාගරයේ ජලය පරාද වෙන්න රුධිරය දන් දුන්නා නම්, මහ පොළවේ පස් පරාද වෙන්න ශරීර මාංශ දන් දුන්නා නම් ජීවිතේ කී ලක්ෂ වාරයක් මරණයට දාන්නේ නැද්ද කියලා. ජීවිතේ කී ලක්ෂ වාරයක් මරණයට දාන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ කියලා සිහිපත් වෙද්දී බුදුරජාණන් වහන්සේ තුලින් අපි දකින්නේ අනේ මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියන අර්ථය අපිට කියලා දෙන්න බෝධිසත්වෝ ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දැම්මාද කියන කාරණේයි. ඉන් පස්සේ මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන 45 වසරක් පුරාවට උන්වහන්සේ මොකද්ද කරන්නේ? දිවාරෑ නොබලා ජනතාවගේ, ලෝකයාගේ සැනසිල්ල උදෙසා, ධර්ම අවබෝධය උදෙසාම කටයුතු කරනවා. අවසානයේ පිරිනිවන් මංචකයේ සැතපිලත් අවසාන මොහොතේ මොකද්ද කියන්නේ මහණෙනි? හිස ගිනි ගත්තෙක් ඒ ගිනි නිවන්නේ යම්සේද මේ භව ගමන නිවා ගන්න කියලා. ඒ කියන්නේ මොකද්ද? මේ සංසාර භව ගමන ඒසා කටුක දෙයක්, විෂම දෙයක්. ඒ කටුක විෂම භාවය දැකලා භවය ගැන නෙමේ මේ ජීවිතේදීම මේ උතුම් අධිගමයන් සාක්ෂාත් කරන්න කියන කාරණේ බුදුරජාණන් වහන්සේ අපිට මතක් කළ දෙ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියලා කියද්දී මුලින්ම අර දීර්ඝ අබුද්ධෝත්පාද කාලයන්හි සත්වයා විඳින්නා වූ කටුක දුක දකින්න, ලෝකයේ ඊශ්වරගේ නිර්මාණයක්, එහෙම නැත්නම් මහා බ්‍රහ්මයාගේ නිර්මාණයක්, සියල්ල මවන්නේ මහා බ්‍රහ්මයා, සියල්ල සිද්ධ වෙන්නේ බ්‍රහ්මයාගේ කැමැත්ත මත කියන මෙන්න මේ මිත්‍යා ධර්මයන් තුල රැවටිලා වින්දා වූ කල්ප ගණන් දුක අපි නුවණින් දකින්න. දැකලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ මතු කරලා දුන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අපි ලබන්නා වූ කුසලයේ සැනසිල්ල, සුගතියේ සැනසිල්ල, භව නිරෝධයේ සැනසිල්ල නුවණින් දකිමින් අන්න බුදුරජාණන් වහන්සේ කෙරේ බුද්ධානුස්සතිය ඇති කරන්න. විවේකීව ඉන්න වෙලාවට නිරේතුරුව මේ කාරණා සිතමින් මේ කාරණාවලට අදාළව ඔබ තුළ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් කෙරේ, ඥානයන් කෙරේ විශ්වාසය ඇති කරන්න. දැන් බුදුරජාණන් වහන්සේ කියලා සිහිපත් වෙද්දී මට මගේ මේ ඇස් දෙක දකිද්දී මට එක පාට සිහිපත් වෙන්නේ බුදුරජාණන් වහන්සේමයි. මොකද මේ ඇස් දෙක කියන්නේ උතුම් බුදු ගුණයක්මයි. මොකද මට මේ ඇස් දෙක මේ ආකාරයෙන් ලැබුණේ කුමක් නිසාද? කුසල් සංස්කාරයක් නිසාමයි. මම ගිය ජීවිතේ අකුසල් කළා නම් මට මේ ජීවිතේ ජාති අන්ධෙක් වෙලා මං උපදින්න තිබ්බා. එහෙනම් මම අන්ධෙක් නොවීමේ ලස්සන ඇස් දෙක ඔබට ලැබුණේ කුමක් නිසාද? ඔබ ගිය ජීවිතේ කුසල් පක්ෂයේ වැඩුවේ නිසායි.
ඔබට කුසල් පක්ෂය වඩන්න ගිය ජීවිතේ මාර්ගය කියල දුන්නේ කවුද? ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. එනම් මේ ඇස් දෙක දකිද්දි ඔබට සිහිවෙන්න ඕනේ බුදු ගුණයක් නිසාමයි මේ ඇස් දෙක මට ලැබුණේ කියන කාරණේ. මේ කන දකිද්දි ඔබ සිතන්න ඕනේ මේ කන ලැබුණේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිසාමයි. මොකද ඔබ ගිය ජීවිතේ අකුසල් වැඩුවා නම් ඔබ මේ ජීවිතේ ජාති බිහිරි කෙනෙක් වෙලා උප්පත්තිය ලබන්න තිබ්බා. එනම් ඔබට මේ වගේ කන් දෙකක් ලැබුණේ කුමක් නිසාද? ඔබ ගිය ජීවිතේ තුළ කුසලයේ තුළ ශක්තිමත් වුණා. කුසලයේ තුළ ශක්තිමත් වෙන්න පාර කිව්වේ කවුද? බුදුරජාණන් වහන්සේමයි. ඔබට මේ රූපය මේ ආකාරයෙන් පරිපූර්ණ රූපයක් ලැබුණේ කුමක් නිසාද? බුදු ගුණයක් නිසාමයි. මොකද ඔබ පෙර ජීවිතේ කුසල් පක්ෂේ, ඔබ පෙර ජීවිතේ අකුසල් වැඩුවා නම් ඔබ මේ ජීවිතේ අංග විකල භාවයට පත් වෙලා උප්පත්තිය ලබන්න තිබ්බා. ඔබට රූමත් භාවයක් ලැබුණා නම්, ඔබට ධනවත් භාවයක් ලැබුණා නම්, ඔබට හොඳ සමාජ තත්ත්වයක් ලැබුණා නම්, ඔබට හොඳ පවුල් පසුබිමක් ලැබුණා නම්, ඒ සියල්ල ඔබට ලැබුණේ උතුම් බුදු ගුණයක් නිසාමයි. මොකද මේ සියල්ලම කුසලේ ප්‍රතිඵලයන්. කුසල් දහම් වඩන්න අපිට ගිය ජීවිතේ පාර කිව්වේ ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. මේසා මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තුළ ඔබ උතුම් සම්මා දිට්ඨියට පත් උනේ බුදුරජාණන් වහන්සේ ගුණයක් නිසාමයි. මේසා සතර අපායේ දුක් විඳින සත්වයින් පිරිච්ච ලෝකෙක මේ වගේ සුගතියේ උතුම් උපතක් ඔබ ලැබුවේ බුදුරජාණන් වහන්සේගේ ගුණයක් නිසාමයි. මේසා සත්වයින් සතර අපායේ දුක් විඳිද්දී අරසා සත්වයින් දිව්‍ය බ්‍රහ්ම තලවල සැප විඳින්නේ උතුම් බුදු ගුණයක් නිසාමයි. කුසල් පක්ෂයේ වඩපු එනිසා ඒ සෑම කුසලයක් වඩන්නම අපිට පාර කිව්වේ කවුද? බුදුරජාණන් වහන්සේමයි. ඔබ කැමැති දෙයක් දකිද්දී ඒ කැමැති දේ ඔබ දකින්නේ ඔබේ කුසල් විපාකයක් නිසා. ඒ කුසලයේ ඔබට එන්න පාර කිව්වේ ලෞතුරා බුදුරජාණන් වහන්සේයි. ඒ නිසා ඔබ ඉදිරියට එන සෑම සැප වේදනාවක් අනතුරුවම ඔබ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගන්න දක්ෂ වෙන්න. ඔබ ඉදිරියට එන සෑම දුක් වේදනාවක් ඉදිරියේදම ඔබ අකුසලය නැත්තං මිත්‍යා දෘෂ්ටිය කියන කාරණේ සිහියට නගා ගන්න දක්ෂ වෙන්න. එහෙම දකිද්දි අපිට නිරේතුරුවම බුදු ගුණයක් වැඩෙන කෙනෙක් බවටයි අපි පත්. අයිමත් අමුතුවෙන් බුදු ගුණ වඩන්න අවශ්‍යතාවයක් නැහැ. ඇස දිහැ දකිද්දිත් බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙන්නේ. කන දිහැ දකිද්දිත් බුදුරජාණන් වහන්සේමයි ජීවත් වෙන්නේ. අපි ලබන්නා වූ ජයග්‍රහණයක් දිහා දකිද්දිත් බුදුරජාණන් වහන්සේමයි සිහිපත් වෙන්නේ. සුගතිය දකිද්දිත් අපිට බුදුරජාණන් වහන්සේමයි සිහිපත් වෙන්නේ. තේන? එනිසා නිරේතුරුවම මේ සෑම අපි කැමති කරන දේවල් අපිට ලැබුණේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ කුසලය නිසාමයි. ඒ නිසා ඒ සියල්ල බුදු ගුණයක් හැටියට දකින තැනදී නිරේතුරුවම අපි තුලින් බුද්ධානුස්සතිය වැඩෙනවා. තේන්නාද? ඒ නිසා නිරේතුරුව මේ විදිහට තමන් බුදුරජාණන් වහන්සේ තුලින් දකින්නා වූ මේ ගුණයන් නුවණින් දකින්න. දැන් අපි කියනවානේ විජ්ජාචරණ සම්පන්නෝ කියලා. ඒතොර විජ්ජාචරණ සම්පන්න ගුණය ලෞතුරා බුදුරජාණන් වහන්සේ සතු ශ්‍රේෂ්ඨ ගුණයක්. එතකොට විජ්ජාචරණ සම්පන්න කියන්නේ මොකද්ද? අවබෝධ කළා වූ ධර්මයට අදාළව උන්වහන්සේ හැසිරෙනවා. ඒක උන්වහන්සේගේ තියෙනා වූ එක් ධර්මයක්. උන්වහන්සේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් අවබෝධ කළා. ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට අදාළ විදිහට උන්වහන්සේ චර්යාවන් පවත්වනවා. උන්වහන්සේ තුල ආර්ය සීලය තියෙනවා. ඒ ආර්ය සීලයට අදාළව උන්වහන්සේ චර්යාවන් පවත්වනවා. උන්වහන්සේ ආර්ය සමාධියෙන් පරිපූර්ණයි, ආර්ය ප්‍රඥාවෙන් පරිපූර්ණයි. ඒවාට අදාළ වූ චර්යාවන්ගෙන් උන්වහන්සේ සමන්නාගතයි. එනිසා නිරේතුරුවම මේ ආකාරයෙන් සෑම දෙයක්ම නුවණින් වෙනෙහි කරමින් නුවණින් දකිමින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ සුගතෝ ගුණයෙන් යුක්තයි. සුගතෝ කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ උන්වහන්සේ නිවන් මාර්ගයට ගමන් කළා වූ කියන කාරණයයි. තේරෙනවද? මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම මාර්ගය වෙන ආරෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කළා කියන අර්ථයෙන් තමයි සුගතෝ කියන කාරණේ බුදුරජාණන් වහන්සේ සකස් කරගන්නේ. ලෝකවිදූ කියන්නේ මේ ලෝකයේ සහස්සී දසදාස්ත්‍රී මේ සෑම ලෝක ධාතුවක් කෙරෙහිම උන්වහන්සේ අවබෝධ ඥානයෙන් අවබෝධ කළා වූ තැන ඉඳගෙන උන්වහන්සේ ලෝකවිදූ කියලා කියනවා. තේරෙනවද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සියලුම සත්වයන් දෙවියන් බ්‍රහ්මයන් මිනිස්සෙයින් මේ අකීකරු මිත්‍යා දෘෂ්ටික වූ සෑම බලයක්ම දමණය ධර්මයෙන් දමණය කළා වූ කියන කාරණය තුළ පුරිස ධම්ම සාරතී ගුණයෙන් යුක්තයි කියනවා. ඒ වගේම දෙවියන් බ්‍රහ්මයන් මිනිස්සෙයින්ට අනුශාසනා කළායි කියන කාරණය තුළ සත්තා දේව මනුස්සානම් කියන ගුණයෙන් යුක්තයි කියලා කියනවා. ඒ වගේම මේ ලෝකේ තියෙනා වූ ඔබට ලැබෙනා වූ ශ්‍රේෂ්ඨම දෙයින් පූජා කිරීමට සුදුසු නිසා
ආමිස වේවා ප්‍රතිපත්ති වේවා පූජාවෙන් සුදුසු නිසා උන්වහන්සේ භගවා කියලා කියනවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කොට ගත්ත නිසා ඒ උත්තම සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගත්තායි කියන. එනිසා නිරේතුරුවම එරමිනිය ගොතාගෙන නම් එරමිනිය ගොතාගෙන හිතන්න, විවේකීව ඉන්න වෙලාවට නම් විවේකීව හිතන්න, හිතලා නිරේතුරුවම මේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් මේ ඥානයන් නුවණින් දකිමින් දකිමින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය සද්ධාව ඇති කරගන්න. එහෙම බුද්ධානුස්සතිය ජීවිතයට එකතු කරගෙන තේරෙනවද? ඊළඟට අපි මොකද්ද කරන්න ඕනේ? මේ බුද්ධානුස්සතියත් අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වෙන්න ඕනේ. අපි බුද්ධානුස්සතිය වැඩිම කියන කාරණය ආරෂ්ඨාංගික මාර්ගයේ අදාළ වෙන සම්මා දිට්ඨියට. එතකොට සම්මා දිට්ඨියේදී බුද්ධානුස්සතිය වඩද්දී මේ ආරෂ්ඨාංගික මාර්ගය අපි තුල වැඩෙන්නේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයක් විදිහට. තේරෙනවද? දැන් ඔබ හිතන්න ඔබ මුළු ජීවිත කාලයම බුද්ධානුස්සතිය වඩනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාවෙන් ගරුත්වයෙන් ඔබ නිරේතුරුව බුද්ධ වන්දනා කරනවා, බුදුරජාණන් වහන්සේට තෙල් පහන් මල් ගිලම් පස පූජා කරනවා, බුදුරජාණන් වහන්සේ උදෙසාම බුද්ධානුස්සතිය වඩමින් ජීවත් වෙනවා. එහෙම බුද්ධානුස්සතිය වඩමින් ජීවත් වෙලා ඔබ චිරාත් කාලයක් ජීවත් වෙලා මිය පරලව යන වෙලාවට ඔබට එකපාරට බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණොත් මොකද වෙන්නේ? ඔබ ගිහිලා සුගතියේ ඉපදෙනවා. තේරෙනවද? ඒ සුගතියේ උපත නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. තේරෙනවද? එහෙනම් අපි සංසාරයක් පුරාවට සාරා සංක කල්ප ලක්ෂ ගානක් පුරාවට සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් මුණ ගැහිලා අපි කරලා තියෙන්නේ මොකද්ද? බුද්ධානුස්සතිය වඩනවා, බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පහන් ගිලම් පස බුද්ධ පූජා වන්දනාවන් කරනවා, කරලා මැරෙන වෙලාවේ බුද්ධානුස්සතිය සිහිපත් කරලා බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙලා බුදු ගුණයක් සිහිපත් වෙලා ආයිමත් ගිහිලා සුගතියේ විපදිලා ආයිමත් ඒ සුගතිය අනිත්‍යභාවයට පත් වෙලා ආයිමත් අපි සතර අපායන්ට වැටෙනවා. මේ විදිහට නිරේතුරුවම මේ දුකත් සැපත් අතර දෝලණය වෙමින් තමයි අපි මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් මේ ජීවිතයේදී ඔබ දක්ෂ වෙන්න ඔබ මෙතෙක් ආවා වූ ගමන විදර්ශනාමය නුවණ සකස් කරගන්න ආකාරයට වෙනස් කරගන්න. එතනදී ඔබ මොකද්ද කරන්න ඕනේ? ඔබ බුද්ධානුස්සතිය තුළ මුලින්ම ශක්තිමත් වෙනවා. තේරෙනවද? බුද්ධානුස්සතිය තුළ ශක්තිමත් වෙලා ඊට පස්සේ බුද්ධානුස්සතියත් විදර්ශනා නුවණින් දකිනවා. තේරෙනවද? එතකොට බුද්ධානුස්සතිය විදර්ශනා නුවණින් දකින්න දක්ෂ කෙනා බුද්ධානුස්සතිය වඩලා මැරෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණොත් එයා ඒ බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා දකිනවා. ඒ බුදුරජාණන් වහන්සේ දැක්කා වූ හිත අනිත්‍යයි කියලා දකිනවා. සාරා සංක කල්ප ලක්ෂ ගානක් ආවා වූ ගමනේදී බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් බුද්ධත්වයට පත් වෙලා තියෙනවා. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිනිවී ගියා, අනිත්‍යභාවයට පත් වුණා කියලා අනුවණින් දකිනවා. අනාගතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වෙනවා. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිනිවී යනවා, අනිත්‍යයි කියන කාරණේ දකිනවා. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන ඒ සම්මා සම්බුද්ධ රූපකාය දෙස බලාගෙන ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන රූපකායත් පිරිනිවන් මංචකේ අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණායි කියන කාරණේ අන්න බුද්ධානුස්සතිය අපි විදර්ශනා නුවණින් දැක්කා. ඒ නිසා නිරේතුරුවම දක්ෂ වෙන්න බුද්ධානුස්සතිය තුළ ශක්තිමත් වෙමින් බුද්ධානුස්සතිය අර්ථයන් විදර්ශනා නුවණින් දකින්න. ඔබ සෑම හවසකම සෑම සන්ධ්‍යාවකම බුදුමැදුරට ගිහිල්ලා බුද්ධ වන්දනාව කරලා බුද්ධ වන්දනාව කරලා ඉවරුණාට පස්සේ ඔබ දකින්න අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන බුදුරජාණන් වහන්සේගේ රූපකාය පිරිනිවන් මංචකේ අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණායි කියලා දකින්න. ඒ ධාතුන් වහන්සේලා තවත් යම් කාලයක් ගියාට පස්සේ ඒවා දුර්වල වෙලා අනිත්‍යභාවයට පත් වෙලා මේ මහ පොළවේ සතර මහා ධාතුවටම එකතු වෙනවා කියන කාරණය දකින්න. ඔබ බුද්ධ වන්දනාව කරලා අහවර වෙලා අර ඔබ පූජා කළා වූ මල් වට්ටිය සිහිපත් කරගෙන ඔබ දකින්න සංසාරේ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කළා වූ සුවඳ මල් පූජා කළා වූ බුද්ධ පූජාව පූජා කළා වූ ගිලම්පස එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා. ඒසා සංසාරයේ බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජාවන් සිද්ධ කළත් ඒ සංස්කාර නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද?
ඒසා සංස්කාර අනිත්‍ය වනානං මේ මොහොතේ ඔබ මේ රැස් කලා වූ සංස්කාරය නිත්‍යවේද අනිත්‍යවේද අන්න බුද්ධානුස්සතිය විදශනානුවනි දකිනු. තේන්නාද. ඔබ දානයක් පූජා කරන වෙලාවට පිරිකරක් පූජා කරන වෙලාවට ඒ පිරිකර පූජාවෙලා ඒ ලබන්නා වූ සතුටු සිතින් ඔබ දකින්න. මන් සංසාරයේ බුදුරජාණන් වහන්සේලාට පූජා කලා වූ පිණ්ඩපාතයන් බුදුරජාණන් වහන්සේලා උදෙසා සංඝයා උදෙසා අරමුණු කරලා පූජා කලා වූ අෂ්ට පරිෂ්කාරයන් එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පරුතයට වඩා විශාලයි කියලා. ඒසා සංස්කාර රැස් කළත් ඒ සංස්කාර නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද වෙනස් වෙලා ගියා. එනම් ඔබ මේ මොහොතේ මේ පූජා කරන්න වූ පිරිකර තුළින් පූජාව තුළින් රැස්වෙන්න වූ සංස්කාරය නිත්‍යද අනිත්‍යද ඉනිසා නිරේතුරුවම පින්කම් කරමින් මේ සකස් වෙන්න වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. ලෞතුරා බුදුරජාණන් වහන්සේට මලින් පහනින් ආලෝකයෙන් ගිලම්පසින් බුද්ධ පූජාවෙන් පූජා පවත්වමින් නිරේතුරුව මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. මොහොතක් ඇස් දෙක පියාගෙන බුද්ධ වන්දනාව කළාට පස්සේ ඔබ අතීතයේ ජීවමාන බුදුරජාණන් වහන්සේලාගේ දෙපතුල් ලබියස වැඳ වැටුණු හැටි නුවණින් දකින්න. ජීවමාන බුදුරජාණන් වහන්සේලාගෙන් සද්ධර්මය ශ්‍රවණය කළ හැටි නුවණින් දකින්න. ජීවමාන බුදුරජාණන් වහන්සේලාට පිණ්ඩපාතය බෙදුව හැටි නුවණින් දකින්න. නමුත් ඒ සෑම සංස්කාරයක්ම ජීවමාන බුදුරජාණන් වහන්සේ උදෙසා කරපු සංස්කාරයත් අනිත්‍ය නම් ඔබ මේ මොහොතේ පිළිම වහන්සේ නමක් උදෙසා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන සංස්කාරය නිත්‍ය වේද අනිත්‍ය වේද එනිසා නිරතුරුවම මුලින් බුද්ධානුස්සතිය තුළ ජීවත් වෙලා ඒක ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයයි වැඩෙන්නේ. ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය ශක්තිමත් කරගෙන ඒ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨියට අදාළ බුද්ධානුස්සතිය විදර්ශනානුවණින් දැක්ක තැන අන්න එතන තමයි සෝවාන් ඵලයට අදාළ ප්‍රඥාව කියන ඉන්ද්‍රිය ඔබ තුළ දුර්වල වෙන්නේ. මොකද සෝවාන් ඵලයට යමෙක් පත්වෙද්දීයාගේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සම වෙන්න ඕනේ. ඉන්ද්‍රිය ධර්මයන් කියන්නේ සද්ධා, වීර, සති, සමාධි, ප්‍රඥා කියන කාරණය. ඒ නිසා අපි සෑම පින්කමක්ම සිද්ධ කරන්න ඕනේ ප්‍රඥාව කියන කාරණය වැඩි වෙන, වර්ධනය වෙන ආකාරයට. ඔබ බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ ඉදිරියට බුදුමැදුරට ගිහිල්ලා මල් පහන් පූජා කරලා ගිලම්පස බුද්ධ පූජාව පූජා කරලා සාදුකාර දීලා සතුටු සිතින් ගෙදර යනවනම් මට දිව්‍ය සැප මනුස්ස ලැප ලැබේවා කියලා ප්‍රඥාවක් වැඩෙනවද? ප්‍රඥාවක් වැඩෙන්නේ නැහැ. සද්ධාව තියෙනවා, වීරියක් තියෙනවා. නමුත් සතිය සිහිය අදාළ විදියට පිටලා නැති නිසා ඔබ දක්ෂ නැහැ ප්‍රඥාව මතු කරලා ගන්න. එනිසා ඔබ දක්ෂ වෙන්න පින්කමක් කරද්දී සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ධර්ම පහ පහම වැඩෙන ආකාරයෙන් පින්කම සිද්ධ කරන්න. එනිසා කුමන පින්කමක් වේවා ප්‍රඥාව ඔබ තුළ වැඩෙන්න නම්, ඒ කියන්නේ මාර්ගඵල පැත්තට ඔබේ හිත වැඩෙන්න නම්, ලෝකෝත්තර අංශයට ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන්න නම් කරන සෑම පින්කමක්ම නිරේතුරුවම විදර්ශනා නුවණින් දැකලා ඒ පින්කම කෙරේ තියෙන තෘෂ්ණාව අතහරින. තේරෙනවද? ඒ කියන්නේ දන් දෙමින් දානේ ආනිසංස ජීවිතයට ලබමින් දානේ ආනිසංස අනිත්‍යභාවය දකින්න. සිල් සමාදම් වෙමින් සීලේ ආනිසංස ජීවිතයට ලබමින් සීලේ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකින්න. මෛත්‍රිය වඩමින් මෛත්‍රී ආනිසංස ජීවිතයට ලබමින් මෛත්‍රී ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකින්න. සමාධිය වඩමින් සමාධියේ ධ්‍යාන තලවල ආස්වාදයේ ජීවිතයට ලබමින් ඒ ධ්‍යාන තලවල අනිත්‍යභාවය ඉස්සෙල්ලාම ලැබමින් කියන කාරණේ හොඳට මතක තියාගන්න ඕනේ. තේරෙනවද? කොයි දේත් කරලා ඒ ආස්වාදයේ පින ජීවිතයට ලබන්න ඕනේ. මොකද අපිට ආයුෂ වර්ණයේ සැපේ බලය අවශ්‍යයි. ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය අපිට දුර්වල වුණොත් අපිට ධර්ම මාර්ගය තුල ගමන් කරන්න බැහැ. ඒ නිසා දන් දෙමින් ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබමින් තමයි ඒ ආයුෂ වර්ණයේ සැපේ බලයේ අනිත්‍යභාවය දකින්නේ. සිල් සමාදන් වෙමින් සීලයට අදාළ ආනිසංස කීර්තිරාවයේ පැතිරෙනවා, ජනප්‍රියභාවය ලැබෙනවා. මේ කීර්තිරාවයේ පැතිරෙද්දි ජනප්‍රියභාවය ලැබෙද්දි ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්නවා. මොකද ඒක නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? සමාධිය වඩමින් ධානතල ලැබෙනවා. ධානතලවල අනිත්‍යභාවය දකිමින් ධානතලවල ශක්තිය අපි ජීවිතයට එකතු කරගන්න. ඒ නිසා නිරතුරුවම දක්ෂ වෙන්න මොනේ පින්කම සිද්ධ කළත් විදර්ශනා නුවණින් දැකලා ඉන්ද්‍රිය ධර්මයන්ට අදාළ ප්‍රඥාව කියන කාරණය මෝදු කරගන්න. එනිසා සතිය සිහිය හොඳින් පිහිටවා ගන්න. කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම ඇති කර ගැනීම පුළුවන්.